නකාවීර නකා කියලා කියන්නේ පාලි භාෂාවෙන් කවුරුත් දන්නව ඇති නියපොතු වලට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව නියපොතු කියන මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු චෛත්‍යයන් කීපයක්ම ලංකාවේ දසදසින් වාර්තා වෙනවා. ඉතින් මේ නිය ධාතුව ගැන සාකච්ඡා කිරීමේදී කාට හරි ගැටලුවක් පැනගින්න පුළුවන්. මේ බුදුජානන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ දේහය ආදාහනය කළාට පස්සේ ඉතුරු වෙච්ච නිය ධාතුන් වහන්සේලාද එහෙමත් නැත්නම් බුදුජානන් වහන්සේගේ ලංකා ගමන වැනි අවස්ථාවලදී මෙරටට ලැබුණු නිය ධාතුන් වහන්සේලාද කියන එක. ඉතින් අපිට නම් හිතෙන්නේ මේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සහ සම්බුද්ධ පරිනිර්වාණ දේහය ආදාහනයෙන් පස්සේ ඇතිවෙච්ච ඉතිරි වූ ශේෂයන් නෙමේ උන්වහන්සේගේ ලංකා ගමනාදී අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ත්‍යාග කළ ගිය ප්‍රදානය කරන ලද ඉල්ලීම් කළ පරිදි ත්‍යාග කළ ගිය ධාතුන් වහන්සේලා කියන එක තමයි අපිට නම් හැඟීම. ඉතින් මේ නිය ධාතුන් වහන්සේලා අනුරාධපුරයේ නකා විහෙරක් ඔබට දැක ගන්න පුළුවන්. මේ අපි මේ කතා කරන නකා විහෙර මරදන් කඩවල එප්පාවල පාරේ පිහිටි නකා විහෙර ඓතිහාසික සිද්ධස්ථානයක්. මේ ප්‍රදේශයට කියන්නේ පල්ලේකා ගම කියලා. දෙවනි අග්බෝ රජතුමා විසින් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ වම් නිය ධාතුව තැන්පත් කළා. මෙම ඓතිහාසික චෛත්‍ය සහ මේ නටබුන් මිච්ඡ විහාර මන්දිරයන් කරලා තියෙනවා කියලා කියන්නේ. गौतम बुद्ध जन्म से नियत